යිබෝ ගෙවෙන දවස උනුසුම් පොත් ඔබට කියන අයිටයෙන් පොත් සමගින් මම ආසිරි ප්‍රේම වර්තන. මම තාරිකම් හිරංගනය ප්‍රථම නවධනය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්ථල වෙතව. ව්‍යවස්ථාව පිළිබද නව කෙටුම් පතක් පාර්ලිමින්තුවට ්‍යවස්ථාව ගැන දැන් එකඟ වෙන්න එකයි තියෙන්නේ අපි ළඟදීම විශේෂයක්නගේ කෙටුම් පතත් ඉදිරිපත් කරන්න. යෙන් ඇත් පවර අභිමානවත් සුසේවා විමානී සම්මානයෙන් පිදුම් ලබයි. ආකුදාකල්ම් නකරණයට ලක්ෂ පහක සවේච්චා බලකායක්. නතා ගැලු පිබ දේශපාලක්ඥයන් සහරාජනනිලද හරින් වගකීමෙන් ක්‍රියා කළයුතු බව ජනාධිපති මෛත්‍රපාල සිරිසිනමැත්තුමා යලි අවධරණය කරනවා. නියගේෙන් පඩඩ පත් නතාවට වියලි ආහර ලබාධමඳහා පමනක් රජය ෘපියල් මිරියන් නවදහසමුදලක් වෙන් කර ඇති බව ජනාධපත්තුමා කිය සිටදනවා. එල්ලංඟ වාරිපහන් කරන දප අප්ත ක ියන්ති අටේ. අන්ාධ පුර මහවිලෂියය නබටගස්තිගලිය වේබතං කරනටයතු ආරම්භ කරමින් ජනපත්තු ම ෞක කියයා සිටිය. ලගනිි දේකුණනික පරහස හේතුවින් බ පපතුල පේඩාවට පත්න ටබල් අතුින් ්‍රලංකාව හදර වනස්ථානයට පත්තතිබෙනවා. පීඩාමදිම ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහ. රජය අකන්ඩව කියා කරන බව ජනත්පත්තුමා මෙදී ප්‍රකාශ කලා. පමන්සලට මතකද ම දන්නේනෑ. ද දොලහ මේමගේ උතුරමැතර මාහනියගේයක් තිබ මට හොඳට මක පලස්සබා චන්ද. පලස් සබා චන්ද අපි ඒකාල ශ්‍රීලංකානි දස් පක්ෂේ දිනුව ඒවකට තිබුණු ආන්ඩුව පොන්දු රාශයක් න්න නියන්ගේ පීඩාවි ජනතාවට මෙ මේවා කොරනුයි කියලා. පත්තරමල පිට්ු නන් දැම්ම චන්ද වෙලාවෙ. ඒක කියපු කිසිමයක් අතමුන්නාන්සවින්ක රන උතුරමද ජනතාවටයි දආන්ඩුව. අපි දෙදස් දාසේ දාහත අවුරුදු දෙක විතරක් නියන්ගේ පීඩ වෙලා වෙන ජනතාවට සහනදාර දිීලාති වවා. මිලියන් හාරදාහකට කිිත්තුවුවක්. ඒයරන්න නියගේ නිසා මුහුණ දෙනායට ආහාර දෙන්නත් වතුරටැන්කි වෙනත්වෙනත් උපකරණය ගම්මල සුපසාදනයට ඒ සියල්ලගත්තාහම රට වචේ මිලියන් පාල ොස් දාහක් අපිිය දංකල්ලදීමෙන අ නියගේ නිසා. තැන් තමන්ාන් සෙලා වගේ රටේ අනිෙක් නියගේට ලක්වෙලා ඉන්න පිරිස මේ වෙන විට හාරලක්ස විසි දෙදාහක් වෙනවා. ගිය සෞදාාපි තීන්දු කළේ නිියන්සාහලධාර නැමත දෙන්න ආහාර දෙන්න. ඒ දල් ම ්‍යන් ත අප නිල්ධාර මහතතුරු ස ාග වෙලා පේබෝදෙ මගේ ොද සනුව අපි සල්ලි ෙන්කරවා මිියන් නොදාාව. ඇැ මේ සතීන්දක් ඒක පටන් ගත්ත. ආ්ඩුවක් විදියටට ඒ කළතු කාරයන් උපරීමලස ෂ්ට කරව. නමුත් මේ වාට කෙටි කාලීන විස්ු මදධ්‍ය කාලීන විසඳුම් දේර්ග කාලාලීන විසඳු අපිට අ වශ්‍යායි. ඒ සඳහ සැම කෙනෙක්ම කැපවෙන් ඕන ඒග නන වැඩිල්ල ක්ති මත් කර. මේ ඒ ලංකාදීපේ. කන්න හයක්ත්ම පානලුයි වේල් ගන නක් බත්නැතුුව. අමසැම යුවලක් මුරංගා කොල තම්බාගන කාලා අන්රාතුකර දිස්ත්‍රික්කේ. හට ගස්දිකිලිය හා ගලෙම්ඹිදුනෑ ප්‍රදේශල ගම්මානවල ආහාරපානහිකෙන් පෙලෙන පවුල් අතරේ. මේ අමුසැමි ජුවල බත්නැතුව කෑමනැතුව මුරුංග කොල තම්බගන දවස්කීපයක් කෑවයි කියමේ වාර්තාවෙන්. මේකට විශේෂන එලධාරියක් මේ ගමට මම යව්වා. මේ ගමේ තත්වයකි බලන්න. නමුත් එක දෙයක් කියන්න ඕන මේ විදිට වෙන්න දෙන්න බෑ. දිස්ත්‍රික්කයක. ඒමති ිස් ්‍රික්ක ඉන්න රජ නිලධාරි ඒ ගමක ්‍රාමසයව සමක නිලාරි ොච්චර ඉන්නවද. නිලධාරිී රාශසියක්ක් ඉන්නවා. එතකොට පලත් සපාධ වන ාලිමේතුව තියන ප්‍රායේ සපා සභාපතිවර මන්්‍රීර න්නවා. මේ සෑම කෙනෙක්ම තත්වේ පිළිබඳව. අබෝධින් ගංවල සිදුවවෙන්නේ කමක්ද කියලා බලන්නන ම හිම කණගා ෙනවායගැ මේවාට විසඳම් නැතුවානව මේවාට විසඳම්ල ප්‍රමාධ අයිතියන්. අපි දගෙනවා නොෙක් දවල්ලට උද්ගෝස කරනයි.ඒ උද්ගෝන කරනයට මිනිස්සුන් පිඩාවට පත් කරන්න වැඩවර්ජන කරනයට මේ වගේ අංසක මිනිසුන්ගේ ඒවාගේ ප්‍රශ්න වෙනින් උද්ගසණය කරන්න බෑ. මේගේ මනිසුන්ගේ ප්‍රශ්න පේන්නේනෑ මේ මට යුග්ෝසනය කරන්නඕන. අපි හැම කෙනෙක්ම මේ වැරද්ද පිළිගන්න ඕන ක්කනම් ගම්මන්නනල තත්වේ ම නාධපතිවර විදිට මගේ දඩි කනගාටුව මම් ප්‍රකාශ කරනවා ඒයාගේ මම සමාවඉල්ලනවා. මගින් පහල හැම කෙනෙක්ම මේ තත්ත්වයට වගේ කියන්නන. මේ විදේ බඩිගින්න ඉන්නන්නකාටක් ුලුවන්කමක්නෑ ආ්ඩුවක් විදිට එච්චර අන්ඩුව හිඟමනට වෙල්ලනේ ඒය කියන බල්ල උද උපකාර නොකරන්න තර. ඒනිසා අපිට ජ ර වැ ප ර ප ප්‍රදේශ ම් ොට හස ැව හතක් ප්‍රති න් රන කිරීම නීම යි. සෑම වක් අෂ ම ජීවත් ව ජනතාව ප ප හ නතාවට ක්ෂ ාද ෙරන. ප න අටසක වදමින් පීට ූ ප්‍රති ආශ්ි කර ජපද ති පන්සයේ ප ස ප ජශ්‍රීම ෝද හන්සට ජරීම ො එක්. මන ල ුව බෞදධ ්‍යහරස්ථානයට වැඩම කරීමට නීම ජශ්‍රීම හ බදීන් හන්සගේ අකුරය අටමස්ථා පති, ප போජ පල්ලගම සිරිණමස ස්வாමන් පහන්ස ැද ජනපතු වෙ පිරින. බෝධ அ குற. ේස්වවි කල්්‍යයා නිසාමක්‍ර දර් මහ සං භාවය මහනායක අධි පූජ්‍ය ආචරය එත්ත පානේ දම්මල්ලංකරස්වයන් වහන්ස වෙත භරදීමට ජනාපපුත්තුමමා ක්‍රියා කලා පන්සේ වෙනනි පතිාශ කරන පත්තිය ජනාාත පත්කලද නාපත්තුමගේ ප්‍රදණ. විවස්ථාව පිළිබඳ විශේාධ ඥාදහස් ඇතුළත් කෙටුම් පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරන පබව අග්‍රාමාතිරයිල් වික්‍රම සිංහ මහතා පවසනවා. වා ප්‍රා්ත හිටපු පාලිමේන්තු මන්ත්‍රීවරුන් වන පතිස්ස සිල්වා එම් තිලකරත්න සහ මංගල මුණසිං්හන මහත්තුරුන්ගේ ශෝක ප්‍රකාශ යෝජනබේදී අදහස්ථක්මෙනුවේ අග්‍රමාාතිවරයා මේ බව කියාසිටියේ. ශෝක අප්‍රකාශ යෝජනා, ගරු අබාපරාත්ත උපසිිස් සිල්ලාමඇතුම හිටු පාලිමන්තු මන්්‍ර. ඒගේම අාපරත්ත ගරුවයෙන් පිරගලත් ැටවවා හිටු පාලමේන්ට මන්්‍ර ඒගේම අබාපත්ත ගරු මංගල මුනුසික මැට්තුම හිඩ පාලිමන්තු මන්ත්‍රී. උපතිස්ස සිල්වා මන්තම දැනගත්තේ නිියෝත් ජෑමති එච් කුරලත්න මැතුමා අපි ඒ කාලේ කුරත්න මැත්තුම ආශ්‍රය කලා ලඟින් එතුම එක්ක නන්ද මැතිවූ ඉට පෑම හිතුමා ගමී අදකව හිට පැමන්තුම පියක්කම එකට වැඩකට යුතු කරේ. විශේෂයෙන් රක්වාට ගයාහම ට පතිස. සිල්ල ඇතුමා ුණ ැහුණ එදා රක්වාන කිය ඉතා නොදියුණු ප්‍රදේශ විදුරි බලයලා බල දෙන්න පාසැල් ලබල දෙන්න පාරවල් දියුණ කන්න එනම් කොලත් මයිතුමා එ පතිස්්සසිල්ලම ඇතුමා විශාල සේවයක් කර ඒ කරපු වැඩ කටයුතු අයි මතකතියාගන්න වන ඒ සඳම ස්තුතික කරට තිබෙන තු නිවන් සැපලබේවා කිය ම ප්‍රාත්ථනා කන මංගල මුණසිංහ මැතුමා ම දැනගත්තේ ප්‍රතිපක්ෂයේ මන්ත්‍රවරේ කැටිය. ඇතුම ක්දාාස් වසිය ඇයට පහඉඳං හැත්තාත්ව වෙනකං බුලත්සිංහ ලාසන නියෝජනය කර ත නිල් මනසිං ඇතු. ගලොත්තාසය නිෝජනය කරා එතුමා බුලත් සිංහල ආසනේ ඒ වගේම නියෝජනය කල්ලා උනසිංහවරු නිෝජනය කරන ප්‍රදේශ ඇයටට තමයි නමක් ගත්ත මේ රටේ ජාතිවාදී ප්‍රශ්න විදන්ටවඕන යුද්ධට විසදුමක් වයන්ටඕන කියෙ හැමල්ලේ ත්තුම කතාකර. අපි පක්ෂ සියල්ලම එකතු වුණා මමේද සභානයක් හැටියට එක කාරණයකට අපි පාලිමින්න්තු තේරුම් කාරක සබාපත් කල්ලා ඒ තේරුම් කාරක සබාට බාර දෙමු විසදුක්ොයන්න කියලා.මට මංගල මුුණසිහම ඇතුමව සබාප දෙට පත්කර රැස්වම් ගනවා. පොත්ල ප්‍රන මතාවට ප්‍රධාන පක්ෂ දෙකට මේ විසඳුමක් ගැන ඉඟත්වයකට එන්ට අවස්ථාව ලැබුණ. ඒ අපි ප්‍රධාන පක්ෂ දෙක ඉගත්තෙ රආාවට අද්‍රීඩ පක්ෂ ඒ සන්ඳා TF පක්ෂ. එක එක ුණනේනෑ එදා එකඟ උුණානංකද අපිට වෙනස් ඉතිහාසයක් මේ රටේඒතියෙන් සතුන්තුෙන් වනේ මංගල මුණනසිංහ වාර්ථාව ගැන අදත් කතා කරන විවස්ථාවක් ගැන එකඟ වෙන්නේ කයිතියෙන්න්නේ අපි ළඟදීම විශේෂක්නග කෙටුම් පතත් ඉදිරිපත් කරන්න එතිනි සංසාකච්චාරදි මහිතන ංගල ුණසිහ මයිතන් කන හොඳ සේයතමයි අපිසිර් දෙනම ඒත් පිළිබඳ එකඟ වීම. එනිසා එතුමගේ සේවයට ස්තුති කරම එතුමරත් නිවන් සප ප්‍රාත්ථනා කරන මේ අපේ ෂෝක ප්‍රකාශ පවලයා ැනු දෙ ෙ මංිල්ස්ස. වනලි ැටලුව පිළිබඳබඳ පාලිමේතුවේදී සාකච්චා කෙරුුණා වනාලීන් ගම්බදීන්නේ ආහාරස්වාගෙන් ඒ අයට වනේ තියෙන ආහාර ප්‍රමාණය අඩුවීම ඒවගේ හේතු නිසා තමයි ගමට එන්නේ අපිට අලිවැට හදන්නට ලොකුියදමක් වනඩත්තු කරන්න ලොකු පිරිවයක් දරන්න සිද්දවා. එතට අපට හැකියාවක් තියෙනවාද ඒ අයගේ පානීය ජලය ඒ වගේම ආහාර අවශ්‍යතාවයි වනය ඇතුළේම ඇතිකරන්නට යම් කිසි කමවේදයක් තියෙනවාද මේ අලි අපි විදුලි වැටෙන් ඔබට තල්ලු කරාම අප සැලස්මත් තියෙන පිදනට අදාළ ප්‍රදේශ වතුර තියන ප්‍රදේශ ඊට පසේ තනකළ භූමි වර්ධනය කිරීමට හැකි ප්‍රදේශ අ ඳනා ගැනීම කටයුත්තගේ දිලඉන්නවා බූමික්කර පලුස් දහ වගල් කරන්න අපිටයුතුගන්නවාට එක්ත් ජාතින්ගේ සංවිධනය ලබෙන අදාාර මුදලක් තියවා. සම්පූර්ණයම අලින්ට අවශ්‍ය ආහාර සැපීමට අවශ්‍ය පීවරගන්න අපි හිතන ලි එක්දස් පන්සේට අධක ප්‍රමාණයක් ගම්මලට එන අලින්නවා ඒ අල්ිෙැෑට තල්ලු කරම. ඒ සංඛ්‍යාවට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරන්න තමයි අප ඒ කැෑ ඇතුල බූම ප්‍රදේය. ස්මහ මැතිවරනට දල සීමමා නිර්ණ සමාලෝචජන කමිටු වාර්තාව ඉදිරිපත් කිරීමට, තවත් මාස දෙකක් පමණ කාලයක් ගතවනති බවට එම කමිටුව කතතානායකවරයා ඇවෙ ැනුම් දෙේති වෙනවා. සීමා නිර්ණය පිළිබඳ වදුරට පුළු ලෙස කරුණු සලකා බලා එකගතාවකට එලමීමේ අවස්ථාව මත එම කාලේ ගතවන බවයි සමාලෝචන කමිටුව වැඩිදුරටත් සඳහන් කරන්නේ නිර්ණ සමාලෝෂණ කමිටු වාර්තාව පිළබඳ සලකා බැලීම සඳහා කතානායක කරුජයි සුරිය හතා විශේෂ පක්ෂනායකරැස්වීමක් ඇඳව්වා. එම වාර්තාව ඉදිරිපත්කිරීමට තවතුළටත් කාලය ගත වන්නේ නම්. ගතයුතු ඉදිරි පියවර පිළිබඳ මෙහිදී අවදහන යොමූනා. පක්ෂනායකින් හමුවේ කතානායකවරයා අවදහරණය කළේ කවර තත්වයක් යටතයවුවද හැකික්මනින් පළත් සබභ ැතිවරණේ පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි. මෙහිදී අග්‍රනාමාති රනිල් වික්‍රම සිංමහතා කියයා සිටිය සීමමා නිර්්න සමාලෝෂණ කමිටු වාර්තාව තවදුරටත් ප්‍රමාදවීමට ඇතිට කඩ පිළිබඳ, කැබිණෙන් මණ්ඩලි අවධහන යොමුකර එහි අදහස් පක්ෂනාකින් වෙත දැනුම්දීමට කඩිනම්පියවර කන්නා බවයි. අතුරත වූ තැත්තන් පිළිබඳ කාර්යාලය මගින් ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්නක කිරීම සඳහා අමාත්‍ය ආචාරය විජේදාස රජපක්ෂ භහතාගේ සභාපතිවෙන් යුතුන් අුකාරක සභහාවකු පත් කරතිබෙනවා. දන් ව ැත්த்தන් පිළිබඳ කාර්යාල මගින් ඉදිරි පත් කළ නිර්දේශ ක්‍රාත්ම කිරීම සඳහා වූ අමාත්‍ය කමිටුව පත්කිරීමට අමා්‍ය ම්ண்டල අනனுැති හිමි වුණ. ඒ අනුව මෙම කමිටුව සඳහා ආචාර්ය විජදාස රාජිපක්ෂ හතාගේ සමපතිත්තු යටතේ තවත් අමාතිවරන් දසද දෙනකුගෙන්ยුත් අනුකාරක සමවක් පත් කරතිබෙනවා. ආචාර්ය සරත් අමුණුගම, රௌ් හකීම්, වජර අபේවර්ධන මහිந்த අමරவீර රஞ்சित மதுම් බண்டාර, පලනි දිගம்பරன், ලතා අතුකෝරාල මනු ගනේෂන් සහ මහින්ද සමරසිංඥන අමාත්‍යවරුන් මෙම අනුකාරක සමහවට අයත් මෙම අනුකමිටුවට සහයවීම සඳහා අවශ්‍ය උපදිස්ලභාගනීමට සහයක කමිටුවක් පත්කිීම සඳහා ද නිර්දේශවීතිබෙනවා ජාතික සමගිය හා සහජීවනය රාජ්‍යමාත්‍යංශුවේ ලෙකම්වරයා අනු කමිටුවේ කැඳවූම්කරු ලෙසපත්කිරීම සඳහා යෝජනා කරඇති අතර මෙම අමාතිමන්්ඩල අනුකමිටුවේ යෝජනා ක්‍රාත්මකිරීමට, ඉදිරි වසලතුනක කාලේ සඳහා, ජාතික අයවයමගින් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට නිර්දේශවීතිමෙනවා. අත අතුදන් වූ ැනැත්තන් පිබ කාර්යාලය මගින් පසුගිය අගොස්තු මස පස්සුන දින ඉරිපත් කළ අතුරු වාර්තාව මගින් හානි පූර්ණය සඳහා වන නෛතික වගකීම සඳහා ගතයුතු පියවරත් එවැනි සිදුවීම් යලි සිදු නොවීමට වගබලාගැනිබසඳහා වන නයිතික ප්‍රසාංස්කරන සිදුකිරීම සම්හන්යන්ද නිර්දේශ ඉදිරිපත් කරඇ බවයි ප්‍රෞෘති ධපර්මේන්තුව නිකුත් කර නිවේදනය දෙදක්වෙන්නේ. රටපුරා දෙවැන්ත අධිවේගේ මාර්ගයේදිකිරීමේ කටයුතු මෙ වන විට සාර්ථකව සිදුකිරෙමින් පවතින බව පාර්මේතු මන්ත්‍රී එස්සෙ මරිකාර්මතා පවසනවා. කොළොන්න්නාව නගරස භාස්ත්‍රමනාකාරය පවති වැඩස්ටනට සභාගවිමින් එමහතා මේ බව කියා සිදිය. ලොලවල් ර්ගයංවර්ධනයකිරීමේදී ඉඩම් හා දේපල අහිමිවන පිරිසට වන්දි ප්‍රධහනයේ එසේ මරිකාර්මහතාගේ ප්‍රදහනත්වෙන් සිදුකෙරුුණා. පුද්ගලින් නිකසිය දහෙකට රපියල් මිියන දෙසීය දහයික වන්දිමුදලක් මෙහිදී ලබාදුන්නා. කොන්න්නව ප්‍රදේශය විදුලිය නොැටි පවල්ලට කඩිනමින් විදුලිය ලාදන බවද මරිකර් මහතා ප්‍රකාශෝ කලා. ුව ොළඹ අධේගේී ර්ග වන පියවර හදාගෙන යානවා. දෙම්මේ ගැල්ල ාල ේදල අ කනු අධවේ ර්ග හැන ත හම්න් අධදිවේ ග බ වරු ත කරන මත්‍ර ැලිය ම් ්‍රිය මාර්ග හද යි එක ෘ ත කර ට. ම ති න. ලක්ෂ හත ති සේයකන හදහ පඩිවැනි කරම වු ිය ද්‍ය ති න්ට දල්ලබන්න. යහපාලන රජය උදාකර දුන් සැබෑ මාත්‍යය නිදහස නිවැරදිව භාවිත කිරීම සියලු මාත්‍ය ආයතනවල වගකීමක් බව නියෝජ්‍ය අමාත්‍යය ලසන්ත අලකවන්න මහතා පවසෙනවා. අද බර්තමාන රජයේ විදිහට මාධ්‍ය නිදහසට ප්‍රායෝගිකවම අදේ නිදහස රවය භුක්තිවිදින. මාධ්‍ය ආයතන භුක්තිවිදිනවා. මාධ්‍ය වේදීන් භුක්තිවිදිනවා. ඒ පිළිබඳව කාටවත්. තර්කයක් අද ඉදිරිපත් කරන්න පුුවන්කමක් නෑ. හැබයි වර්තමානයේද අභියෝගයක් තිබෙන අපේශේෂ්‍රය ගුණාත්මක වශයෙන්. තව දුරටත් අපි දියුණු කරගත යුතුයි. මේ වෙනුවෙන් යම් ්‍යයාමණයක අවශ්‍යතාවයක් අද තිබෙන. එන් යාාමනය ප්‍රමිතිය වෙනුවෙන් ආණ්ඩුව නීතිරිත් සකස්ක්‍රීීම අශ්‍යවෙන්නේ නෑ. හැබැයි මාධ්‍ය ශේෂ්්‍රය සම්බන්ධයම ස්වැං විවේචනයක් කරලා. හෝ යම්කිසි ආකාරයක න්‍යාමනයක අවශ්‍යතාවේ අද. අපරටහමයි තිබෙන කිය එකයි මගේ පෞද්ගලික අදහස බිග්‍රහයි. ශ්‍රීලකා පුවත්පත් මණඩලේ මගින් සම්පාධනය කළ මාත්‍ය සමික්ෂා තුන ග්‍රන්ථය එලි දැක්වීමේ අවස්ථාවට එක්ව මිෙනයි, නියෝච මාත්‍යවයා මේ බව ප්‍රකාශ් කළේ. පුවත්පත් කොමසාහරිස් නිරෝෂණන් තඹ විට මහතා ග්‍රන්ථයේ සංස්කාරකවරයායි. ආචාරය ටියවඩ වීරසිංහ මහතා ප්‍රධාන දේශනය සිදු කලා. ්‍රී ලංකාකුවත් මඩලේ සහපති නිතද්ඥ කොග්ගල බන්දුල වෙල්ලාල මහතා සහ ජනමාති ශේත්‍රය ප්‍රවීනයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වනා ආපතා කළනාකරනේ සඳහා ලක්ෂ පහක සවච්චා බලකයක් පිහිටුවන බව රාජ්‍ය අමාධ්‍යපාලි රංඟ ාණ අ මහතා පවසනවා. ඊ අඩතේ මෙම වසර තුළ ලක්ෂය කිලක්යක් සපුරාලීමම අපේක්ෂාව බවයි එමහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. හනුවර ධර්මරාජ විද්‍යාලිය ාල ක්ෂව්‍යාපාරයට වසර එකසි පහක් සපිරිවණවියෙන් පවැති උත්සවකට සභාගවෙමින්, රාජ්්‍ය මාත්‍ය පාලිත රංගේ ණ්ඩාරමහතා මෙ බව කියයා සිටිය. සෙටෝරාදිදහස්දහට බාලදක්ෂ ජම්බෝරීයේ අනි්ධදක්වා පැත්වෙනවා. ලස්ස භාගවලකාය අපි ඉලක්ක අපට ලක්ස සහ මේ අවුද හදන්නන්න බෑ ඉතිහාසයක් තියෙන තර ප්‍රෞද්ඩක්වයක් තියෙන කර එලා අපි මේ කටය දආරම කරන්න අපි යදා තීන්දු කරන්න. ඒය අනෝ තමයි අපි ධර්ම රාජයෙන් අද මේ වැඩ කටයුක්ත ආරම්ම කරන්න. අපේ ඉලක්වය ඒක තිස් හතකට වික් කර කන මේ ඒක තිස් හතය මේ වසර ඇතුළත අපි ලක්සයක ඉලක්කයකදයාමයි උසාහයක් තියනවා අපි ඉලක්ය තනයි සවිච්චා පදාව. උදාගම්මාන වැඩසටහන ශක්තිමත්ව ඉදිරිටම ගෙන යන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසෙනපා. එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට කිසිවිකුට හෝ ඉඩ දෙෙන්නේ නැති පවයි අමාත්‍යවරයා වැඩතුරටත්න් ප්‍රකාශ කළේ. උදාගමක් ඉදිකිරීම වෙනුවෙන්. ඉඩමක් වෙන් කරන්න හතනකොට. බිම්මට්ටමින් අපිට බරපතල් අභිියෝග එල්ලකට. මම ඒට විසුදුමක් හොයා ගත්ත මිත්‍රවරුණේ. දේශපාලන කුහකකම තුළ. දේශපාලන ඊර්ෂ්‍යාව තුළ. දේශපාලන වෛරය තුළ. එහෙම බාදා පමුණන ඇත්තොන්ට මමාද කියන්න කැමතියි. රජෙන් මට ලබා දුන්නු ඉඩංවල නෙවෙයි. මගේ අමාත්‍යංශයෙන්. තෙන්ඩර් පටිපාටිය අනුගමනය කරලා. මුදලට ඉඩං අරගෙන අපි උදාගම්මාන හදන්නට පොදු ජනතාවට ඉඩංවෙන් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමති. තංගල්ල බාලිකා විද්‍යාලයට? අර පිටිං ආපු සජිත් ප්‍රේම දාහස කියන පැරෂූට්කාරයට පුළුවන්කම ලැබනා, බස්රතය ප්‍රිතිාග කන. හම්බන්තුට තංගල්ල බාලිකා විද්‍යාලයේ පැවති උත්සවයකදී අත්‍යවරයා මේ බව කියා සිටියා. එම විද්‍යාලයට නව බස්රතයක් පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්‍රධහනත්වෙන් සිදුෙරුණ. ඒ සඳහා වැෑකකිරනු මුදල රුපියල් ලක්ෂ තිස් පහත්. රාජමාත්‍ය දිලී පෙදාරචිමතා ඇතුළ පිරික් මෙම අවථාවට සහභාගි වනා. ්‍ර ලංකා රුපියල අවප්‍රමාණවීම ආර්ථක කඩයිවැටමක් ලෙස සැලකිය නොහැ බව මහබැංකවේ ජේෂ් නියෝච චධපති, ආචාර්ය නන්දලාල් විරසිං මහතා පවසනවා. එය ලෝකාර්තිකය වෙනස්වීමක් නිසාසිදුවක් බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දස් දහට වසරේ රුපිලේ අගේ අවප්‍රමාණය වීම ප්‍රධානශ හේතු වන්නේ මෙ අමිකාක් සත් ජනපද්දේ උලියනුපාතිය වැඩිකිරීම සහ මරිකාක් ස ජනපද ආර්ථික ක්තිකොත්වීම තුළ ඩල්රේගේ ප්‍රධානසම ශක්මත්වෙන්න ගත්තා ප්‍රධාන මුදල් එකක සාපේක්ෂෝ. දියුණුමෙන් පවතින් ආසයව රටවල්ල සහ වෙනත් රටවල්ලල මුදල් අගනලටක් බලපෑව. හ වස තුළ සද්්‍යනවත් ඩොල්ලට සාපේක්ෂව ඉන්දියන් රුපියල සීට එකොල හකි නවප්‍රමාණ වෙලාතියනවා ඉදුනුසිය අරුපිල සීියට නමෙක්ට අආසන ප්‍රමාණික වප්‍රමාණිත් ස්්‍රේන් ඩොරක සීට හතක් විත්‍ර වෙලා තියෙනවා. අපත් දැනට සීට අටකර වැඩිය ඒ ප්‍රමාණ්ට වගේ වෙලා තිී ඒකෙන් පෙන්නුම් කර එකක තමයි මේ රටවල් එතකොට කවරුහරි තර්කන්නව නම් මේ මුදලයාගේ අව ප්‍රමාණයම කියන ආර්ථිකය කඩ වැටිම් හෝ බාධමක් කියලා එතන සපූර්ණය වැරදි මතේ මීට පෙ ල අපේ මේ වගේ රුපිල්ලගේ අප්‍රාන්්ඩ අස්තර දස් කොල්ලහ දුල්හකිනවසරවල්ලද රුපිලය ප්‍රමාණය සීයට දාහතරක්කතරප්‍රමාණය වන වගේ දස්හලෝව වසරද සීට නමකදරප්‍රාණ. ඒවස්තාල මේේසරය වගේ හමරටීමමක් විදර චදයක් නව තුළ එතිනින් පෙන්නම් කරන ඒවස්ථාවල රුපිලියගේ ප්‍රමාණවීම යංකු සයාකාරයක දේී ඇ විත ප්‍රශ් නි වෙත්තදයක්. ග්‍රමීියය ආර්ථිකය නගාසිටුවීම ඔස්සේ රටේ ජාතික නිෂ්පාධනය වැඩිකර ගැනීමට අවස්ථාපුදාවනවා. Entටප්‍රස් ට්‍රී ලංකා වැසටහන තුළින් ග්‍රාමිය වසායකයෙන්ගේ ව්‍යාපාරික අවස්ථා පුළල් කිරීමට මේමනවිටාත්න් කටයුතුයෝදා තිබෙනවා. මේ අර මොදරාගල දිස්ට්‍රකට පමණක් නිකුත් කර ඇතිනමුදලමලියන තුන්සීයකට අධිකයි, මේ ඒ පිළිබඳ සටහනක්. අපි රටක් දියුණු කරන්න නම් අනිවාරයම්ම ව්‍යාපාරික අවස්ථාවන් රටකට ලැබී තුමයි මේ ගම්පෙල්ලිය ආයතනයෙන් අපට දුන්නා ලක්ස දහයක නයිමුද ලක් අපි කියන්නේ මේ ගම්ම ලැසිටන සියලුම ගොයි මහතුන්ට කුඳු කොරුදු ව්‍යපාරය කරග යනවානම් සහෙන් මුදලක් ලබාගෙන දියුණුට පත්වන්න පුොුවන් කියලා මම වුදු හතරක් ඉතර මේ ගරාජය පවත්තාගෙන යනවා මේකේ ගොඩක් අඩුපාඩු තිබුණා. දැන්ට ඇවිලදිනෙන හයිවිිඩ්වාහනවල බැටිය ගොඩක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා ති ඒනිසා මම බැට්‍රිය නැවත පතිචක්‍රීකරණයක් කරන්න මසිින් එකක් ගෙන්න්න බලාපොත් වනාා. නමුත් ඒවෙලාවේ මුදල් ප්‍රශ්නයක් වුණාමටම බැංකොඩිඉල්ල කතා කරහම එවල තකගොත්ත පස්ථයටට පත් වව. නමුත් ඊට පස්සේ ගම්පෙරලිය නිසා ම කතා කරලක වවා ම්පෙරලියේ ෙම යෝජනකී පඇත්තියන ඔගල්ලන්ට මයි ඇවිල් තියෙන්නේ වලට අවශ ොනහරි අන්ත්‍රෝකරනයක් තියෙනවාන අපි අරන් දෙන්න ගම්පෙරලියේ වැඩ සටහනංගේල්. ලක්ෂ විීකක්ත රනවාට මැසින්න එකට නවදතික ලක්ෂ පහලාක ගොල්ල දෙන්න යෝජන කර ඇද මං ඇතමයිකමට ලොකු සසාහයක් වුණ මේ වැඩ සටහර අයටත අපි මහජන බැංකුව ලංක බැංකුව සහ පාධසන්වර්ධන බැංකුව අයට මිලියන තුංසිකට වඩා අය මේ වනිවිට ජනත අතරට ලබාදීර යෙනවා විවසායකින් ගැවීම සඳහා එසී ලංකා මේ වැතටනාවෙන් අපිට ගමටුලොකු මෙදයක් සිද්ධ වුමා කර්මාන්තාමාත්‍යංශය කාර්මික සංවර්ධන මණ්ඩලේ අපන යන සංවර්ධන මණ්ඩ ඒ වගේ ආතන රශය පිත් එක් මෙවර විටත් එකුත් වෙලාතින කොළික දැනු බෙද හදාගන්නත් අප අයට මිසඳහා එදැනුම ලබා දෙන්න. න් මාධජාලෙහා ජාතික තරුණසවා සභාව එක්ව සංවිධාන කරන ගමට කෝටයක්ක් වැඩස්ථානය තුන් වන අධියර මේ වන විට ආරම්භවී තිබෙනවා. එම අධියර්ද සාර්ථක කරත හැකි බවයි ජාතික තරුණසවා සභාවේ ධ්‍යක්ෂිජනරාල් සභහපති නේතිීකඥ එරන්ද වැලියන්ගේ මහතා පවසන්නේ. මෙ සියල්ලෙන්ම අවසාන අපි බලාපොරොත්තු වන්නේ රටේ යනාගතය බාරගන්නින් තරුණු පරම්පරාවගේ නායකත්වය පෞරුෂය කණ්ඩයම් හැඟීම කියන මේ සියලම ගුණාංග වර්ධනය කල්ලා රටේ අනාගතයට ඉතාමත් හොඳ තරුණ පම්පරාවක් නිර්මාණය කරන්න. තිය සඳහා අපට මාධ්‍ය දාායකත්වය ලබදෙන අයිටන් මාධ්‍ය ජාලයට මංමගේ හද පිරිස්තුතිය උදකරසිටවා. එමකද රටේ තරුණයන් කන්න හොඳදවල් වෙනුව, මාධ්‍යයතන හැටිට මේ කරන සත්කාරය වෙනුවෙන්. උවන අදිර සඳහා රුපියල් ලක්ෂ පදහසකට අසන මුදලක් වැයකරමින් ව්‍යාප්‍රති ක්‍රියත්මක කිරීමට නියමිතයි රටේ තරුණ තරුණයන් තම විවේක කාලය රටටත් ගමටත් වැඩදා යිලෙස ගත කිරීමට යොමු කිරීම මෙහි අරමුණ බවයි ඒ මහතා වැඩදුරටත් කියා සිටිය හිටපුූ ජනාධිපතිනයේ චන්ද්‍රිකා බණ්ඩාර්නායක කුමාරතුංග මහත්මය ප්‍රංශ රජය මගින් පිරිනමන ඉහළම සම්මානය වන කොම් න් ofඕන සම්මානයෙන් පිදුම් ලැබවා. එ අනුව මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් තුනේ හිටපු ජනාධිපතිනයයි. ශ්‍රී ලංකාවේ ප්‍රංශ්‍රතානාපති ජෝන් මාරීන් මහතාගේ ප්‍රධානත්වෙන් තානාපති නිලනිවසේ පැවැති උත්සවේදි, චන්ද්‍රිකා බණ්ඩර්ණනායක කුමාර්තුග මහත්මිය වෙත මෙම සම්මානය පිරිණැමනා. ්‍ර ංකාවේ ප්‍රංශතානාපති Joෝන් මාරන් මහතායි ප්‍රංශ ජනපති වෙනෙන් මෙම සම්මානය කුමාර්තුන්ග මහත්මීවෙත පිරිනමුවේ කතානායක කරු ජෑසුරිය මහතා සහ මැති හැමතිවර නැතුු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වනා මෙහිදී අදහස් දැක්කු හිට පුජනාධිපතින චන්ද්‍රකා බන්ඩාරනායක කුමාර්තුග මහත්මිය. ෝ මම මුලින්ම ප්‍රංශ රජවයට සහ එරට ජනාධිපතිතුමට ස්තතිවන්ත වනවා මේ හෙල පිළිගැනීම මට ලබාතීම පිළිබඳව මේ සම්මානයේ ලබීමගැනම පුදමයටට පත් වනා. මම කවදත් මෙ වැැන්නක් බලා පොරොත්තුනේ නැ ජන්ධිපති දර සිින කාලයේද මට ලැබුණ ගෞරවනාවම පිළිගැනීම පවා ම ප්‍රතික්ෂප කළා මම හැමවිටම හිතුවේ සාර්ථක ලෙස නිවැරදිව ආචාර්ූපාදයක් ලබා ගැනීම ගැනයි. මම සසධ්‍යාපනය හැදැරවි ප්‍රංශයෙන් එවගේ බොහෝදේ ඉගෙන ත්තෙත් ප්‍රංශයෙන්. මේ නිසා පංශේ හ මාතර ඇති බැඳීම ඉතා ඉහැලයි. ලෝක සංවර්ධනය වෙනුවෙන් කැපවේ කටයුතු කරන සියලුතුනා වෙනුවෙන් මට මේ ලැබුණ සම්මානය පුදු කරන්න මම කැමතියි. විවේසායකින්ගේ ජයිවිම්බවට පත්තුූ අයිITයෙන් ඇත් පැවර අභිමානමත් සුසේවාානය සම්මානයෙන් පිදුම් ලැබවා. බස්නාහිර පළත් සමාජ සේවා දෙපාර්තමේත්තුව, බස්නාහිර පලත් සමාජ සත්කාරක සතියේ රන්දාා බිඳූ දිනේ නිමවිත්ත, මෙම සම්මාන උලල සංවිධහන කරතිබුණා. ලවතු ගොඩදී මෙවර පැවැත් වනේ අටවන සුසීවාබිමානී සම්මාන ළලයි. බස්නාහිර පලාති සමාජ සේවය වෙනුවෙන් දායකත්වේ දක්වන සමාජ සංවිධහන ආයතන සමාජ ෂෝධකයින් ඇතුළු පිරිස් ඇගහීම මෙම සම්මාන උලලේ අරමුණයි. නව්‍යවසායකින් බලගැඩීමූ දෙසා ඉටු කරන්නා වූ අගනා සේවය වෙනුවෙන් අභිමානවත් සුසීවාබිමානී සම්මානින් පිදුම් ලැබීමට ස්වාධීන රෝපවාහිනයේ ඇක් පවර රියලිටි වැඩස්ස්‍රහන සමත්ව වනාා. ඊට අදාල සම්මානය වැඩසටහනිේ අධ්‍යක්ෂ ජනජීවේ හැල්ල මහතාවෙත පිරිනැමුණා. ITෙන් ඇත්පවුර වැඩසටහන රෝපවාහින ව්‍යාපාරික වැඩසටහන් අතුරින් වැඩිම ප්‍රේක්ෂ කාකර්ශ්ණය දිනාගත් වැඩසටහනක් බවට පත්වති වෙනවා. ව්‍යාපාරයක් පිළිබඳල් සිහින දකිමින් සිටින නව ව්‍යවසාකයන්ට ප්‍රා්ඥන වෙළඳ පොළ නිර්මාණය කරදීම තුළින් සිහින සැබෑකරදීම ඇත්පවර හරහා සිදුකිරෙනවා. දසදහස් ගනින් බරකූඩ බවැන්දිි ප්‍රේශයක් ගැන බ්ඩාරවෙරින් අපට වාර්තා වනවා. බන්ඩර වෙල කහගුල්ල ප්‍රදේශයේදී මෙම බබර කූඩු දැකගත හැකිවන්නේ. මාර්ගය දෙපස සහ බතු ආශ්විතව විශාල ගස්වල දහස් ගැනින් බබර කූඩ පැඳ තිබෙනවා. එක් ගස්සක කූඩු සීයත් එක සය පනහත් අතර සංඛ්‍යාවක් දැකගත හැගේ. විවිධ ප්‍රමාණවලින්යුත් බඹර කූඩු පරිසරයට එක් කරන්නේ අති බිහිසුණු මෙන්ම රොමණය චමත්කාරයක්. බඹරුන් කූඩු බැඳීම සඳහා ඇල්බීසියා වර්ගේට අඇත් ශවාක විශේෂයක් තෝරා ැනීම විශේෂත්වයක්. මෙම දර්ශන නැබීම සඳහා සංචාරකයෙන් කහගොල්ල ප්‍රදේශයට නිරන්තරින් පැමිණිනවා එහිදී තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙසයි පරිසරවේදීන් එල්ලා සිටින්නේ ඒ සමගින් රාත්‍රී ප්‍රෘති අවසන් වනවා ඔබට සුරාත්‍රයක් www.ipnnews.tellk